සුබ දවසක් කියලා පිළිගන්නවා නාඩගම් කාරයෝ රසික ඔයාලා හැම දෙනාම. ඉතින් නාඩගම් කාරයෝ කතාව ගොඩක්ම ආසාවෙන් නරඹන ඔයාලට කතාවේ අවසානයට ටිකින් ටික ලං වෙනවද කියලා දැනෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් අද දවසේ මම කියන්නේ යන දෙයින් ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඒ හින්දාම කතාව අවසන් වෙනකල් නරඹන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මට අද කියන්න වෙන්නේ මොකක්ද මේ ජයන්තගේ කතාවට අවසානයේදී සිදුවෙන්නේ කියලා. ඉතින් ඔයාලා හැම දෙනාම බලාපොරොත්තු නොවූ අවස්ථාවක තමයි ජයන්තගේ ආගමනය සිද්ධ වුණේ. අන්න ඔයාලා ගොඩක් බලාපොරොත්තුෙන් හිටියා මාලන් සහ රසිකා දෙන්නා දෙමාපියන්ගෙන් අවසරය මැද විවාහ වෙයි කියලා. ඉතින් ඇත්තටම අපේ ගොඩ දෙනෙකුගේ රසික පිරිසගේ අවශ්‍යතාවය තිබුණේ අන්න ඒ දේ. නමුත් ඒ දේ කරගන්න බැරිව අවස්ථාවක් උදා වුණේ ජයන්තගේ අලුත්ම ආගමනය හින්දා. ඉතින් ජයන්ත කියන්නේ ගොඩක්ම නරක මනුස්සයෙක් කියලා රසික ඔයාලට දැන් දැන් තේරෙනවත් ඇති. ඉතින් කොහොම වුණත් එදා ඔයාලට මතක ඇති සරා කිව්වා හෙට උදේ වෙනකොට ඔයා ගෙදරින් ගිහින් ඉන්න ඕනේ නැත්තම් මම නරක මනුස්සයා කරගන්න එපා කියලා. ඉතින් ඒ කිසිම දෙයක් අහන්න නැතුව මේ දක්වාත් මේ විදිහටම ජයන්ත ගෙදරට වෙලා ඉන්නවා. අන්න ඒ දේ අද දවසේ බලාගන්නවා දැනගන්නවා සරා මාලන්ගෙන්. මාලන් අවසානයේදී තමන්ගේ හිතේ තියෙන හැමදේම සරාට කිව්වට පස්සේ සරා අවසානයේදී අහනවා තවමත් ජයන්ත ගෙදර ඉන්නවද කියලා. අන්න ඒ අවස්ථාවෙන් පස්සේ ඔයාලට කවදාවත් බලාපොරොත්තු නොවූ පැත්තකට කතාව ඇදිලා යන්නයි මේ හදන්නේ. ඉතින් අද දවසේ සරා කෙලින්ම යනවා ගෙදරට. අන්න ඒ අවස්ථාවේදී මාලන් එයාගේ පසුපස එයිද නැද්ද කියලා ඔයාලා තීරණය කරලා අපිට කමෙන්ට් එකක් දාලා කියන්න. කොහොම වුණත් කෙලින්ම සරා ගෙදරට ගිහිල්ලා ජයන්තත් එක්ක ලොකු වලියක පැටලෙනවා. ජයන්තට සරත් එක්ක කිසිම ගේම් එකක් කරගන්න බෑ. මොකද සරා කියන්නේ ගොඩක්ම දරුණු මිනිසෙක්. ඉතින් ඒ හින්දාම ජයන්තට අවසානයේදී ගෙදරින් එළවල දාන අවස්ථාවක් බලාගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ගොඩ දෙනේ පවසන විදිහට සරා සහ ජයන්ත අතර ගැටුමින් ලොකු ප්‍රශ්නයක් ඉදිරියට සිද්ධ වෙන්න තියෙනවා කියලත් අපිට ආරංචියක් තියෙනවා. ඉතින් ඒ හින්දා හොඳින්ම අහගෙන ඉන්න කතාවත් එක්ක රැඳිලා ඉන්න අපි බලමු නාඩගම්කාරයෝ කතාව ඉදිරියට මොන විදිහට සිද්ධ වෙන්න තියෙනවද කියලා. ඉතින් ගොඩ දෙනෙක් ආසාවෙන් බලන කතාව ඉතාමත් ළඟදී අවසන් වෙනවා කියලත් පුංචි තොරතුරක් අපිට ලැබිලා තිබුණාට කතාවේ අවසානයට කොසේ වේද කෙසේ සිදුවේද කියලා අපිට කියාගන්න හැකියාවක් නැහැ. ඉතින් මේ වගේම ළඟදිම දවසක නිදාණය ඇත්ත කතාවක් බවට පත් වෙනවත් කියලා පුංචි ඉඟියක් ඔයාලා දීගෙනම මම වීඩියෝ එකෙන් මේ විදිහට අද දවසට සමුගන්නම් ඔයාලට ලස්සන වීඩියෝ එකක් ඉදිරියට aran වෙන බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් නාඩගම්කාරයෝ රසික ඔයාලා අද දවසේ කතාවත් එක්ක දිගටම රැඳිලා ඉමු. ඒ වගේම අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා අපිව subscribe කරලා තියාගන්න කියලා ගොඩක්ම ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා.